අයිබෝවන්. අදත් බොහොම රසවත් මාතෘකාවක් ගැන සාකච්ඡා කරන්න රසවත් විෂයක් එක්කයි ඔබත් මාත් මුණ ගැහෙන්නේ. විද්‍යාව බොහොම රසවත් විෂයක්. ඔබ ප්‍රායෝගිකව න්‍යායාත්මකව අත්හදා බලන තරමට මේ විෂයේ රසවත් බව ඔබට හොඳින් වැටහෙනවා. දැන් මට ආරම්භයේදීම ඔබට මෙහෙම දෙයක් කියන්න හිතුණා. අපිට මේ සාමාන්‍යයෙන් ආහාර ගන්න නැතුව ටිකක් වැඩි කාලයක් ඉන්න පුළුවන්. ඒ වගේම තමයි ජලය පානය කරන්න නැතුව වුණත් අපිට ටිකක් වැඩිපුර කාලයක් ඉන්න පුළුවන්. නමුත් ටිකක් හිතලා බලන්න, හුස්ම ගන්නෙ නැතුව අපිට ඉන්න පුළුවන්ද? බොහොම පුංචි වෙලාවක් ඉන්න පුළුවන් වෙන්නේ. දැන් අපේ හුස්ම ගන්න අපිට අවශ්‍ය වෙන්නේ මොනවද? වාතය. ඔබ දන්නවා. දැන් වාතය පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම වායුගෝලයේ තියෙන විවිධ වායු වර්ග නිපදවීම සහ ඒවාගේ ගුණ පිළිබඳවත් විද්‍යා විෂය හදාරන දරුවෙකු විදිහට ඔබ දැනුම්වත් විය යුතුයි. ඒ නිසා අද අපි හිතුවා ජාතික පාසල විද්‍යා වැඩසටහනෙන් මේ පිළිබඳව කතා කරන්න, වායු නිපදවීම හා ඒවායේ ගුණ පිළිබඳව. ඉතින් මේ පාඩම් මාතෘකාව ඔස්සේ ඔබව දැනුම්වත් කරද්දී මුලින්ම අපි සූදානම් මේ පාඩමට ප්‍රවේශයක් ලබා ගන්න වාතයේ තියෙන සංයුතිය පිළිබඳව හඳුනගන්න. මේ පිළිබඳව අපිට පාඩමට ප්‍රවේශයක් ලබා ගනිමින් පැහැදිලි කරන්න සූදානම් අද කොළඹ මුස්ලිම් බාලිකා විද්‍යාලයේ විද්‍යා ආචාර්ය සාගරිකා ජයතිලක ගුරුතුමිය. සාගරිකා මිස් අපි ප්‍රවේශයක් ගමු පාඩමට. ඔව් දුවේ පුතේ, අපි දන්නවා අද අපි පාඩම කරන්නේ වායු නිපදවීම සහ ඒවායේ ගුණ පිළිබඳව. ඉතින් දුවේ පුතේ, අපි වාතයේ වායු නිපදවීම ගැන කතා කරන්න කලින් අපි අවට වාතයේ තියෙන මේ වායුගෝලයේ අපි අවට පරිසරයේ සංයුතිය ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන්ම අපේ පරිසරය නිර්මාණය වෙලා තියෙනවා ජලගෝලය, වායුගෝලය සහ ශිලාගෝලය කියන සංරචක වලින්. මෙන්න මේ ජලගෝලය, වායුගෝලය සහ ශිලාගෝලය කියන සංරචක වලින් වායුගෝලය ගැන තමයි අද අපි වැඩිපුර බලන්න කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වායුගෝලය කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තොත් අපි අවට ඇති වාතයේ පිරිච්ච අවකාශය තමයි අපි වායුගෝලය කියලා හඳුන්වන්නේ. අපි තවත් බැලුවොත් මේ අපි අපේ අපට පරිසරයේ නිර්මාණය වෙලා තියෙන විදිහ අපිට අඳුනගන්න පුළුවන්. අපි අපට පරිසරයේ තියෙනවා ජලගෝලය, තියෙනවා වායුගෝලය, තියෙනවා ශිලාගෝලය, තියෙනවා. මේ අරුණහම සියලුම ජීවීන් සහිත කොටසට අපි කියනවා ජීවගෝලය කියලා. මෙන්න මේ ඔක්කොම එකතු වුණාම තමයි පෘථුවිය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. පෘථුවිය නිර්මාණය වීමේදී ජලගෝලය, වායුගෝලය, ශිලාගෝලය සහ ජීවගෝලය කියන ඔක්කොම එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ, අපි මේ වායුගෝලයේ සැලකුවොත් වායුගෝලයේ තියෙනවා විවිධ වායු වර්ග. මේ විවිධ වායු වර්ග එකම ප්‍රමාණයකින් පවතින්නේ නැහැ. අපේ වායුගෝලය පෘථුවිය සමතුලිත වීමේදී, වායුගෝලය සමතුලිත වීමේදී වායුගෝලයේ විවිධ වායු වර්ග විවිධ ප්‍රමාණයෙන් අඩංගු වෙනවා අපිට හඳුන ගන්න පුළුවන්. අපි වාතයේ අඩංගු, වායුගෝලයේ අඩංගු වායු ප්‍රතිශතයන් ගැන කතා කරොත් අපිට දල වශයෙන් මෙහෙම දක්වන්න පුළුවන්. නයිට්‍රජන් 78%, ඒ කියන්නේ වැඩිම ප්‍රමාණයක් අපේ වායුගෝලයේ නයිට්‍රජන් අඩංගු වෙනවා. ඊට අමතරව 26.9% විතර ඔක්සිජන් අඩංගු වෙනවා. මේ දෙක ගත්තාම ඔක්සිජන් නයිට්‍රජන් 78%, ඔක්සිජන් 120% සැලකුවාම 98-98% අඩංගු වෙන්නේ ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඊට අමතරව දුවේ පුතේ, අපි බහුලව කතා කරන කාබන් ඩයොක්සයිඩ් වායුව සැලකුවොත් වායුගෝලයේ අඩංගු වෙන්නේ 0.03% විතර ප්‍රතිශතයක්. ඊට පස්සේ 1% විතර තමයි වෙනත් වායු වර්ග අඩංගු වෙන්නේ. මේකේ තියෙන ප්‍රතිශතයන්, මේ වායුගෝලයේ තියෙන ප්‍රතිශතයන් අපි නිවැරදිවම ඔය දල වශයෙන් දක්වා වගේ නෙමෙයි, නිවැරදිව හඳුනාගත්තොත් ඔබට අපේ වායුගෝලය ගැන තවත් හොඳ අදහසක් ලබා ගන්න පුළුවන් වෙයි. අපි ඊළඟ රූපරාමුවේ බලමු අපේ වායුගෝලයේ තියෙන සංඝටක. ගත්තාම නිවැරදිව තියෙන ප්‍රතිශතය ඔබට පේනවා ඇති. අපේ වායුගෝලයේ නයිට්‍රජන් 78% වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඊළඟ දුවේ පුතේ, 20.9% ඔක්සිජන් අඩංගු වෙනවා. ඒ අරුණහම 0.9% ප්‍රමාණයක් ආගන් කියන වායුව, නිෂ්ක්‍රීය වායුව අඩංගු වෙනවා. මේ ඔක්කොම ටික එකතු වුණාම ඉතුරු වෙනවා, ඉතුරු වෙන ප්‍රතිශතය, වායුගෝලයේ තියෙන ප්‍රතිශතය 0.04% විතර ප්‍රතිශතයක්. අපි රූපේ පෙන්වලා තියෙනවා, පැහැදිලි කරලා, මේ 0.04% ප්‍රතිශතයේ ඇතුලේ තමයි අපේ වායුගෝලයේ තියෙන අනිත් වායු වර්ග. ඒ කියන්නේ නියෝන්, හීලියම්, ක්‍රිප්ටන් කියන වායු වර්ග, නිෂ්ක්‍රීය වායු වර්ග, මීතේන් වගේ වායු වර්ග, හයිඩ්‍රජන් වායුව, මේ සියල්ලම අඩංගු වෙන්නේ 0.04% ප්‍රතිශතය ඇතුලේ.
ඉතාම සුළු ප්‍රමාණයක් තමයි අපේ වායුගෝලයේ මේ වායු වර්ග අඩංගු වෙන්නේ. අපි බහුලව කතා කරන හයිඩ්‍රජන් වායුව සැලකුවොත් ඔබට පේනවා රූප රාමුවේ 0.0005 ප්‍රතිශතයක් තමයි, ඉතාම සුළු ප්‍රතිශතයක් තමයි හයිඩ්‍රජන් වායුව වායුගෝලයේ අඩංගු වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ වායු වර්ග රාශියක් අපේ පරිසරයේ තියෙනවා. මේ වායු වලින් අපිට බහුලව ප්‍රයෝජනවත් වෙන අපිට සමීප වායු වර්ග කිහිපයක් නිපදවන ආකාරය සහ ඒ වායේ ගුණ ප්‍රයෝජන ගැන කතා කරන්න අද අපි බලාපොරොත්තු වෙනවා. දැන් සාකරිකමිස් පාඩමට ප්‍රවේශයක් ගන්න ඉතින් දැන් අපිට වායුව බොහෝ වෙලාවට මේ අපිට මෙහෙම භෞතිකව ස්පර්ශ කරන්න අපහසු වෙන සරල ක්‍රම ඔස්සේ දැන් අපිට මේ ඔක්සිජන් වායුව මේ නයිට්‍රජන් වායුව කියලා මේ තියෙන වටපිටාවේ අපිට අල්ලන්න බෑ. නමුත් මේ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා. විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ මේ වායුව අපිට වෙන් කරගන්න රැස් කරගන්න හැකියාව තිබෙනවා. අපි ඒ පිළිබඳව හඳුනගමු කොහොමද අපිට අවශ්‍ය වෙලාවක විද්‍යාකාරයකදී වායුවක් රැස් කර ගැනීමට කොයි විදිහේ ක්‍රියාපිළිවෙත් අපිට අනුගමනය කරන්න පුළුවන් මේ ගැන පැහැදිලි කරගමු. බුරුල්ලපිටියේ මහාවිද්‍යාලයේ විද්‍යා ආචාර්ය ගෝකුල සිරිවර්ධන ගුරුකුමංගල. ගෝකුල සර්, ඔව් දුවේ පුතේ, මේ දැන් අපි සාගරිකමිස් කිව්ව විදිහට ඔබ දැක්කා අපේ වායුගෝලයේ වායු ප්‍රතිශතයන් පිළිබඳව. ඔබ ඔක්සිජන් තියෙනවා දැක්කා, කාබන් ඩයොක්සයිඩ් තියෙනවා දැක්කා, හයිඩ්‍රජන් තියෙනවා දැක්කා. දැන් අපි මේවා ගත්තම ඇත්තටම දැක්කා ඔබ හයිඩ්‍රජන් තිබුණේ අඩුවෙන් කියලා. මම ඒකත් එතෙන්දිම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ හයිඩ්‍රජන් සාමාන්‍යයෙන් පහත වායුගෝලයේ ටිකක් අඩුවෙන් තියෙන එක හේතුවක් තමයි දුවේ පුතේ. දැන් හයිඩ්‍රජන් වල ඝනත්වය අඩු බව ඔබ දන්නවා. ඒතකොට සාමාන්‍යයෙන් ඝනත්වය අඩු නිසා සෙසු වායුන්ට වඩා මෙයා ඉහළට යනවා ටිකින් ටික. ඒතකොට සාමාන්‍යයෙන් අපි මේ හුස්ම ගන්න මේ අපේ පහත වායුගෝලය තුළ හයිඩ්‍රජන් ප්‍රතිශතය සාමාන්‍යයෙන් අඩුයි. ඔව්, දැන් අපි යමු අපේ පාඩමට. දැන් අපේ මේ වායු එකතු කරන ක්‍රම අපි ලැබ් එකක් ඇතුලේ නැත්තම් පරීක්ෂණාගාරයක් ඇතුලේ මේ වායු නිෂ්පාදනය කරද්දී අපි ප්‍රධාන වශයෙන් මෙහිදී අවධානය යොමු කරලා තිනවා ඔක්සිජන් වායු නිෂ්පාදනයට, කාබන් ඩයොක්සයිඩ් වායු නිෂ්පාදනයට, මෙන්ම හයිඩ්‍රජන් වායු නිෂ්පාදනයට. ඒතර අපි මේ වායු හදලා, වායු කියන්නේ ඇහැට පේන්නෙත් නැහැ, අපිට අල්ලන්නත් අමාරු හැම පදාර්ථයක් නෙවෙයි. එහෙනම් අපිට විවිධ ක්‍රම අනුගමනය කරන්න වෙනවා මේ වායු අපිට එකතු කරගන්න. දැන් අපි බලමු මේ වායු එකතු කරන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ඔය දැන් ඔබට තිරේ දිස් වෙනවා මේ වායුව එකතු කරගන්න ක්‍රම තුන. බලන්න වාතයේ යටිකුරු විස්ථාපනය කියන ක්‍රමය. එතකොට අපි ඒවා පැහැදිලි කරගමු. එතකොට එක ක්‍රමයක් තමයි වාතයේ යටිකුරු විස්ථාපන ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි වාතයේ උඩුකුරු විස්ථාපන කියන ක්‍රමය. අනිත් ක්‍රමය තමයි ජලයේ යටිකුරු විස්ථාපනය කියන ක්‍රමය. හොඳින් බලන්න, එකක් වාතයේ යටිකුරු විස්ථාපනය, අනික වාතයේ උඩුකුරු විස්ථාපනය කියන එක, අනික තමයි ජලයේ යටිකුරු විස්ථාපනය. මෙන්න මේ ක්‍රම තුන පාවිච්චි කරලා පුළුවන් අපිට හමුවන සාමාන්‍ය වායු, ඔක්සිජන්, කාබන් ඩයොක්සයිඩ්, හයිඩ්‍රජන් වාගේ වායුන් එකතු කරගන්න. දැන් අපි බලමු එකින් එක මේක පැහැදිලි කරගෙන මොනවද මේ ක්‍රම, කොහොමද මේ ක්‍රම භාවිතා වෙන්නේ පරීක්ෂණාගාරයක් ඇතුලේ කියන එක. පළමුවෙන්ම ඔබ මේ රූප රාමුව කෙරෙහි අවධානය යොමු කරන්න. ඒකේ ඔබට පේනවා වාතයේ යටිකුරු විස්ථාපන ක්‍රමය කියන එක පිළිබඳව. ඒකෙදි ඔබට පේනවා පරීක්ෂණ නලයක් යට පැත්තට හරවලා තමයි මෙහිදි තියෙන්නේ. එතෙන්දී සැහැල්ලු වායු රැස් කර ගැනීමට මෙය යොදා ගනී කියලා තියෙනවා. ඉතින් ඔබට එතෙන්දී තේරුම් ගන්න පුළුවන් සැහැල්ලු වායු කියලා කියන්නේ ඔතෙන්දී අපි කිව්ව හයිඩ්‍රජන් වාගේ, ඔතන පෙන්නලා තියෙන NH3 එහෙම නැත්නම් ඇමෝනියා වායු වාගේව ඝනත්වයෙන් අඩු නිසා ඒ වායු බලන්නේ හැම වෙලාවෙම ඉහළ නගින්න. එතකොට අපි නලයක් ඔය විදිහට අනිත් පැත්ත හරවලා තිබ්බහම පරීක්ෂණ නලයක්, ඒ නලයේ තුලට මේ අපි එකතු කරන වායුව එකතු වෙද්දී නලයේ ඉහළට එම වායු රැස් වෙනවා. එතකොට නලයේ දැනටමත් තියෙන වායු ගෝලීය වාතය හිමින් හිමින් පහළට යනවා. ඔබ දැකලා තියෙන ඔතන පේනවා ඊතලයක්, ඇතුළත තිබූ වාතය හෙමින් හෙමින් පිට වෙනවා. එතකොට මේ වාතය යටින් එමත්නම් පල්ලෙහයින් පිට වෙන නිසා තමයි අපි කියන්නේ යටිකුරු විස්ථාපනය කියලා. වාතයේ යටිකුරු විස්ථාපනය කියලා කියන්නේ අර නලයේ තුල රැස් වෙලා තිබුණු සාමාන්‍ය වායු ගෝලීය වාතය යටින් විස්ථාපනය වෙනවා. ඒ විස්ථාපනය වෙන අතරේ අපි රැස් කරන අර සැහැල්ලු, එහෙම නැත්නම් ඝනත්වයෙන් අඩු හයිඩ්‍රජන්, ඇමෝනියා වැනි වායුන් නලයේ ඉහළ සිට පහළට පිරීගෙන එනවා. ඉතින් අපිට පිරුණද කියලා ළමයි මේකෙදි හැම එකම ඇහැට පේන්නේ. අපි සාමාන්‍යයෙන් හිතනවා දැන් මේ නලයේ පිරිලා ඇති කියලා. ඇයි ඒ? ඔබට තේරෙනවා මේ ක්‍රමේදී අපිට වායුව පිරුණද නැද්ද කියන එක ඇහැට නිරීක්ෂණය වෙන්නේ නැහැ. නමුත් අපි විද්‍යාත්මක දන්නවා සැහැල්ලු නිසා ඉහළ යනවා හයිඩ්‍රජන් වැනි වායු,
ඒක ඉහළ පිරිල ඇති කියලා හිතලා තමයි අපි නලය පුරව ගන්නවා කියලා කියන්නේ. මොකද නැතුත් ඇහැට මේ නිරීක්ෂණය වෙන පරීක්ෂණයක් නෙමෙයි. ඇහැට නිරීක්ෂණය නොවි අපි භාවිතා කරන ක්‍රමවේදය ඇසුරින් අපිට වායුව රැස් කරගන්න පුළුවන් වාතයේ යටිකුරු විස්ථාපනය. දැන් අපි යොමුෙමු ඊළඟ ක්‍රමයට. එතෙන්දී අපි පෙන්නලා තියෙන්නේ වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය කියන එක. දැන් මෙතෙන්දී භාවිතා කරලා තියෙන්නේ නලය ඉහළ පැත්තට තියලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් නලයක් තියෙන විදිහටම ඉහළ පැත්තට තමයි මෙහිදී නලය තියලා තියෙන්නේ. ඔබට පේනවා එතකොට විසර්ජක නලය ඇතුළට එනවා. ඒකෙන් එනවා ඔය කාබන් ඩයොක්සයිඩ් වාගේ වාතයට වඩා බර වායුව. එහෙම නැත්නම් වාතයට වඩා ඝනත්වයෙන් ඉහළ වායුවක් එනවා. එතකොට ඔබට පේනවා සාමාන්‍යයෙන් අපි භාජනයකට වතුර පිරවුවා කියන්නේ. දැන් භාජනයකට වතුර පුරවද්දී වතුර පිරෙන්නේ භාජනයේ පල්ලා සිට ඉහළටනේ. ඒ වාගේ තමයි මෙතෙන්දිත් අපට කාබන් ඩයොක්සයිඩ් ගලාගෙන යනවා පෙනෙන්නේ නැති වුණාට දුවේ පුතේ. මේකෙදි කාබන් ඩයොක්සයිඩ් සෙසු වායුන්ට වඩා ඝනත්වයෙන් වැඩි නිසා ටිකින් ටික ඒ වාතයේ පල්ලෙහාට යනවා. එතකොට පල්ලෙහා පිරෙනවා ඒ නලය තුල. ඒ නලයේ රැස් වෙලා තිබුණු සාමාන්‍ය වායු ගෝලීය වාතය උතුරලා ඉවත් වෙනවා, පිට වෙනවා ඉහළින්. ඉතින් ඒ හින්දා අපි කියනවා උඩ පැත්තට ගිය නිසා වාතය රැස් වෙලා තිබුණු සාමාන්‍ය වාතය ඉහළින් අයින් වුණු නිසා අපි කියනවා ඒකට වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමයට තමයි කාබන් ඩයොක්සයිඩ් එකතු කරගන්නේ කියලා. එතකොට මෙන්න මේ ක්‍රමයට අපි කියනවා වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය කියලා. දැන් අපේ අනිත් ක්‍රමය තමයි දුවේ පුතේ ජලය භාවිතා කරලා වාතය එකතු කරගන්නා ක්‍රමය. මේකදී අපිට පොඩි වාසියකුත් තියෙනවා. මොකද ජලය අපිට පේන දෙයක් නේ දුවේ පුතේ. එතකොට ජලය ඉවත්වෙද්දී ඔබට පේනවා බුබුලු යනවා. ඒකෙදි ඒ ජලය තුලට වාතය යද්දී වාතය කියන්නේ පදාර්ථයක්. ඔබ දන්නවා පදාර්ථය යනු ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා දෙයක්. එතකොට වාතය නලය තුලට පිරෙද්දී එහෙම නැත්නම් වායු සරාව තුලට වාතය පිරෙද්දී ඒකට ඉඩක් අවශ්‍යයි. එතකොට ඒ වෙනුවට ජලය මොකද වෙන්නේ? පල්ලෙහැයින් විස්ථාපනය වෙලා ඉවත් වෙනවා. එතකොට අපිට හැබැයි එතෙන්දී අපිට වාසිය තමයි ජලයේ ඉවත් වෙන ප්‍රමාණය අනුව අපිට හිතා ගන්න පුළුවන් වාතය කොච්චරක් පිරීලා තියෙනවද කියන. දැන් අපිට අර වාතයේ උඩුකුරු විස්ථාපනයේ සහ යටිකුරු විස්ථාපනයේ ක්‍රමේදී අපිට නිරීක්ෂණය කරගන්න බැරි වුණා වාතය කොච්චරක් දුරට පිරීලා තියෙනවද කියන එක. නමුත් මේ ක්‍රමේ තියෙන වාසිය තමයි දුවේ පුතේ අපිට කාබන් ඩයොක්සයිඩ් මෙතෙන්දී වාතය එකතු වෙන වාතය මෙන්න මෙච්චරක් පිරීලා තියෙනවා කියලා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී අපිට තව එක ගැටලුවක් එනවා. සමහරවිට වාතයේ දිය වෙන ඇමෝනියා වැනි වායුන් අපිට මේ ක්‍රමයට රැස් කරගන්න බෑ. එහෙම රැස් කරන්න ගියොත් අපිට ඒකෙදි වාතයේ දිය වෙලා දැන් ඇමෝනියා ඔබ දන්නවා ඇමෝනියා ජලයේ දිය වුණොත් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. එතකොට ඒක අපිට වාතයේ ජලයේ යටිකුරු විස්ථාපනයේ ඇමෝනියා රැස් කරන්න බෑ. එතකොට අපිට සිද්ධ වෙනවා අර අපි ඉස්සෙල්ලා කතා කරපු විස්ථාපන ක්‍රමයකට යන්න වාතයේ යටිකුරු විස්ථාපනයේ ගිහිල්ලා අපිට ඇමෝනියා රැස් කරන්න වෙනවා. නමුත් අපිට අනිත් සියලුම වායුන් වාගේ කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන්, හයිඩ්‍රජන් වැනි සියලුම වායුන් අපි ජලයේ යටිකුරු විස්ථාපනයෙන් අපිට එකතු කරගන්න පුළුවන් වෙනවා. ඔන්න ඔබට පේනවා වාතයේ යටිකුරු විස්ථාපනය කියන ක්‍රමයට වාතය නිපද වෙද්දී නලය තියෙන්නේ කොයි පැත්තද කියලා ඔබට පේනවා. එතකොට නලයෙන් අර කොළපාට වායු පෙරදී ඉතුරු වායු ඉවත් වුණා. මේකෙදි පේන ඔබට වාතයේ උඩුකුරු විස්ථාපන ක්‍රමය. ඔබට පේනවා නලයේ යට සිට පිරෙනවා සෙසු වාතයේ ඉවත් වෙනවා. ඊට පස්සේ ඔබට මෙතෙන්දි පේනවා ජලයේ යටිකුරු විස්ථාපනය. ඔබට පේනවා සියලුම වායුන් ජලයට වඩා බර අඩුයි. ඒ හින්දා ඔන්න බලන්න ජලය යට වාතය උඩ. ඔන්න ඒ අනුව අපිට පේන ඔන්න වාතය ඉහළට යද්දි ජලයේ යටිකුරු විස්ථාපනය වෙනවා. මෙන්න මේක ජලයේ යටිකුරු විස්ථාපනය. මෙන්න මේ ආකාරයට තමයි ඔබට වායුන් ලැබ් එකක් ඇතුළේ නැත්තම් පරීක්ෂණාගාරයක් ඇතුළේ රැස් කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි, දැන් අපි වායු රැස් කරගන්න ක්‍රම කිහිපයක් පිළිබඳව දැනගත්තා. මේ දැනුවත් වීම හරහා අපිට ඊළඟට පුළුවන් විශේෂයෙන්ම වායු නිපදවීම පිළිබඳව කතා කරන්න. මුලින්ම අපි සූදානම් මේ ඔක්සිජන් වායුව නිපදවීම සඳහා යොදා ගන්න පුළුවන් ක්‍රම පිළිබඳව සලකලා බලන්න. ඔබට ඒ පිළිබඳව උදව් කරන්න මෙන්න මේ ක්‍රම ඔස්සේ ඔක්සිජන් වායුව නිපදව ගන්න පුළුවන් කියලා අපි ඒ ක්‍රමවේදයන් කිහිපය පිළිබඳව කතා කරමු. සාගරික මිස්, හුදුවේ පුතේ, අපි විද්‍යාගාරයේදී වායුවක් නිපදවා ගන්න අවශ්‍ය නම් දුවේ පුතේ අපි ඒ සඳහා සුදුසු රසායනික ප්‍රතික්‍රියාවක් තෝරාගත යුතු වෙනවා. මෙහිදී සැලකිලිමත් වෙන්න ඕනේ අපි තෝරා ගන්න රසායනික ප්‍රතික්‍රියාවේදී පිටවන එකම වායුමය ඵලය අපිට අවශ්‍ය වායුව වෙන්න ඕන. එතකොට අපිට ඔක්සිජන් නිපදවා ගන්න අවශ්‍ය නම් එකම වායුමය ඵලයේ විදිහට ඔක්සිජන් වායුව පිටවන ප්‍රතික්‍රියාවක් අපි තෝරගන්න ඕනේ.
කබන් ඩයොක්සයිඩ් නිපදවනවා නම් එකම වායුමය ඵලයේ විදිහට කබන් ඩයොක්සයිඩ් පිටවන ප්‍රතික්‍රියාවක් තෝරගන්න ඕන. මෙහිදී අපි ඔක්සිජන් වායුව පිටවන ප්‍රතික්‍රියා ගත්තොත් අපිට ලේසියෙන්ම පුළුවන් වියෝජන ප්‍රතික්‍රියා කීපයක් තෝරගන්න ඔක්සිජන් වායුව පිටකරන. අපිට ලේසියෙන්ම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය තෝරගන්න පුළුවන් දුවේ පුතේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වයේදී වියෝජනය වෙන රසායනික ද්‍රව්‍යයක්. මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වෙලා ජලය සහ ඔක්සිජන් පිට වෙනවා. ඒතකොට පිටවන එකම වායුමය ඵලයේ ඔක්සිජන් වෙන නිසා අපිට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනයෙන් ඔක්සිජන් නිපදවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට විද්‍යාගාරයේදී නිතර හම්බ වන රසායනික ද්‍රව්‍යයක් තමයි පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් පර්මැංගනේට් වියෝජනය කරාම ඒක කොටස් තුනකට වෙන් වෙනවා. පොටෑසියම් මැංගනේට්, මැංගනීස් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් බවට. හැබැයි දුවේ පුතේ මෙතනදී නිපදවන එකම වායුමය ඵලය වෙන්නේ ඔක්සිජන්. ඒක නිසා මේ ප්‍රතික්‍රියාවේදී පිටවන වායු ටික රැස් කරගත්තොත් අපිට ලැබෙන්නේ ඔක්සිජන් වායුව. ඒක නිසා අපිට විද්‍යාගාරයේදී ඔක්සිජන් නිපදවන්න පොටෑසියම් පර්මැංගනේට් වියෝජනය තෝදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පොටෑසියම් ක්ලෝරේට් වියෝජනය. පොටෑසියම් ක්ලෝරේට් වියෝජනය කරාම පොටෑසියම් ක්ලෝරයිඩ් සහ ඔක්සිජන් නිපදවනවා. එකම වායුමය ඵලයේ ඔක්සිජන් වන නිසා අපිට ඔක්සිජන් යොදාගෙන මේ පරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මේ විදිහ රසායනික ප්‍රතික්‍රියා අරගෙන අපි ඔක්සිජන් නිපදවීමේදී වායුව රැස් කර ගැනීම සඳහා ඇටවුමක් සකස් කළ යුතු වෙනවා. අපි බලමු මොන වගේ ඇටවුමක්ද අපිට යොදා ගන්න පුළුවන් කියලා. මේ පොටෑසියම් පර්මැංගනේට් වියෝජනයෙන් ඔක්සිජන් නිපදවීම සඳහා යොදා ගන්න ඇටවුම මෙහිදී අපි කැකෑරුම් නලයකට ඔක්සිජන් පොටෑසියම් පර්මැංගනේට් යොදා ගන්නවා. මෙහිදී ගන්න නලය අපි සැලකිලිමත් වෙන්න ඕන. පොටෑසියම් පර්මැංගනේට් වියෝජනය සඳහා රත් කරන නිසා කැකෑරුම් නලයක්ම යොදා ගන්න. ඉතින් අපි ඇටවුමක් සකස් කරනවා ජල ද්‍රෝණිකාවක් වායුසරාවක් සහ වායු සංග්‍රහණ මංචකයක් බදාගෙන මේක යොදාගත්තාම අපිට පුළුවන් නිපදවන වායුව ජලයේ යටිකුරු විස්ථාපනය ක්‍රමයේ මගින් රැස් කරගන්න. මේ විදිහට අපිට ඔක්සිජන් වායුව විද්‍යාගාරයේදී රැස් කරගන්න පුළුවන්. ඊගව ප්‍රතික්‍රියාව ගත්තොත් ඊගව ප්‍රතික්‍රියාවේදී අපි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය යොදා ගන්නවා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනයේදී රත් කිරීම අවශ්‍ය නොවන නිසා අපි වෙනස් ඇටවුමක් යොදා ගන්නවා. රත් කිරීමේදී යොදා ගන්න ඇටවුමට වඩා වෙනස් ඇටවුමක් යොදා ගන්නවා. මේ ඔබ දැන් රූපරාමයේ දකින ආකාරයේ ඇටවුමක්. මෙතෙන්දී අපි මොකද කරන්නේ, අපි ගන්න ෆ්ලාස්කුවට මැංගනීස් ඩයොක්සයිඩ් ටිකක් යොදා ගන්නවා. මේ මැංගනීස් ඩයොක්සයිඩ් අපි ගන්නේ උත්ප්‍රේරකයක් විදිහට. උත්ප්‍රේරකයක් කියන්නේ දුවේ පුතේ රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී නොවි ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවය වැඩි කරන රසායනික ද්‍රව්‍යය. ඉතින් දුවේ පුතේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තිසල්පුණීලේ ආධාරයෙන් මැංගනීස් ඩයොක්සයිඩ් මතට වච් කළ විට ඉක්මනින්ම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වෙනවා. සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදීම. එතකොට වියෝජනය වෙන ඔක්සිජන් වායුව විසර්ජක නලය ඔස්සේ ගිහිල්ලා වායු සරාවේ රැස් වෙනවා. අපිට මේක රැස් කරගන්න පුළුවන් ජලයේ යටිකුරු විස්ථාපනය මගින්. මේ විදිහට අපිට විද්‍යාගාරයේ ඇටවුමක් මගින් ඔක්සිජන් නිපදවීම සිදු කරන්න පුළුවන්. හොඳයි, අපි දැන් ඔක්සිජන් නිපදවන්න පුළුවන් ඒ ක්‍රම පිළිබඳව කතා කරා. ඊළඟට දැන් ඔක්සිජන් වායුවේ තියෙන ප්‍රයෝජන මොනවද කියලා අපි හොයා බලන්න සූදානම්. සරලව මූලිකව මේ පාඩම් මාතෘකාව ආරම්භයේදී ප්‍රවේශයක් ගද්දිත් කිව්වා මේ අපිට හුස්ම ගන්න වාතය ඕන, එතනදීත් ඔක්සිජන් වායුව විශේෂයි. අපිට එතනින් එහාට කතා කරන්න පුළුවන් දැන් ජීවීන්ගේ ශ්වසනයට කියන කාරණේත් අපි පැහැදිලි කරගෙනම ගොකුලස අපි ප්‍රයෝජන පිළිබඳව කතා කරමු ඔක්සිජන් වායුවේ. ඔව්, දුවේ පුතේ ඇත්තටම ආරම්භයේදී කිව්වා වගේ ශ්වසනයට, ජීවීන්ගේ ශ්වසනයට අපිට අත්‍යවශ්‍යම වායුව තමයි දුවේ පුතේ ඔක්සිජන් වායුව. ඔබ දන්නවා ස්වායු ජීවීන් සහ නිර්වායු ජීවීන් කියලා වර්ග දෙකක් තියෙනවා. ඔතෙන්දි නිර්වායු ජීවීන් හැර සෙසු සියලුම ජීවීන්ට ඇත්තටම බහුතරයක් ලෝකේ ජීවත් වෙන්නේ ස්වායු ජීවීන්. ස්වායු ජීවීන් කියන්නේ ඔක්සිජන් භාවිතයට ගන්නා ජීවීන්. එතන ඔබට පේනවා ආශ්වාස ප්‍රාශ්වාසය සිද්ධ වෙන රූප රාමුවක් ඔබට පේනවා. මේ මානවයා විතරක් නෙමෙයි සියලුම ජීවීන් ගත්තාම ශාක පවා ශ්වසනය කරන්න වෙනවා. ඒතකොට සියලුම ස්වායු ජීවීන්ට ශ්වසනය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඔබ දන්නවා ආහාර නැතුව, එහෙම නැත්නම් ජලය නැතුව අපිට දින කීපයක් ජීවත් වෙන්න පුළුවන්. නමුත් වාතය නැතුව, ඔක්සිජන් නැතුව අපිට එක විනාඩි පහක් සමහරට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. දැන් අපිට තවත් ඉතාම වැදගත් ඔක්සිජන් වලින් සිද්ධ වෙන ක්‍රියාවක් තමයි මේ දහනය කියන එක දුවේ පුතේ. දහනය සඳහා ඔබ දන්නවා සාධක කීපයක් අවශ්‍යයි. දාහය ද්‍රව්‍යයක්, ජ්වලන උෂ්ණත්වයක් සහ දහනට අවශ්‍ය දහන පෝෂකයක් කියන එක අවශ්‍යයි. එතකොට දහන පෝෂකය තමයි දුවේ පුතේ මේ වැඩි ඔක්සිජන් වායුව. ඔබ බලන්න මෙතන පෙන්නවා දාහය ද්‍රව්‍ය ආලෝකය හා තාපය පිට කරමින් O2 සමග ප්‍රතික්‍රියා කිරීම අපි දහනය කියලා හඳුන්වනවා. එතකොට මේ දහනය
සිද්ධවීමට දහන පෝෂකයක් විදියට ක්‍රියා කරන්නේ ඔක්සිජන් වායුවයි දුවේ පුතේ. ඔබට මේ දහනය සිද්ධ වෙන එක රූප රාමුකුත් බලන්න පුළුවන්. ඔබට පේන ඉටිපන්දමක් දැල් වෙනවා ඒකම ඔබට බලන්න පුළුවන් ඒ කැලෑවක් වගේ දෙයක් ගිනි ගන්නවා. ඔබ ලැව් ගිනි ආදියත් අහලා ඇති. මෙවැනි හානිකර දේවලුත් මේ දහනයෙන් වෙනවා. ඒ වගේම දහනයෙන් අපිට ඉතාම ප්‍රයෝජනවත් අපිට ආහාර පිසීම එවැනි දේවල් එක්කලම දහනය කියන එක අපේ ශරීරය තුලත් සිද්ධ වෙනවා. ඒක අපිට ওই විදියට ගිනි අරගෙන සිද්ධ වෙන දහනයක් නෙමෙයි. ඔබ දන්නවා අපි ගන්න ආහාර සහ ඔක්සිජන් සෛල තුලදී ශෛලීය ප්‍රතික්‍රියාවලට භාජන නැතම අපිට මේ ශක්තිය ලැබෙන්නේ. ඉතින් එයත් දහන ක්‍රියාවලියක් විදිහට අපිට සලකන්න පුළුවන්. එතෙන්දිත් අතුරුඵල විදිහට කාබන් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය වෙනවා දුවේ පුතේ. දැන් අපි බලමු තවත් සිද්ධියක් විදිහට අපිට ඔය කිමිදෙන අවස්ථාවලදීම දියයට කිමිදෙන අය ඔබ දන්නවා පිටේ අර ඔක්සිජන් සිලින්ඩරයක් බැඳගෙන කිමිදෙනවා. ඒතර එවැනි අවස්ථාවලට එසේම අජට ආකාශ ගාමීන් අභ්‍යවකාශ ගමන් සඳහා භාවිතා කරනවා මේ ඔක්සිජන් එහෙ ඔක්සිජන් නොමැති නිසා ජලය තුල මාළුන්ට ගන්න පුළුවන් ඔක්සිජන් ඒගොල්ලන් කරමල් තියෙන නිසා නමුත් අපි පෙනහළු ශ්වසනය කරන නිසා ගොඩබිම ජීවත් වන අයට අපිට ජලය තුළ ශ්වසනය කරන්න අපහසුයි. එතකොට අපි පිටින් ඒ සඳහා ඔක්සිජන් භාවිත කරන අවස්ථාවක් තමයි මේ ඔක්සිජන් සිලින්ඩරයක් අරගෙන ගිහින් තියෙන්නේ. තවත් කඳු නගින අවස්ථාවල ඔබ දන්නවා ඒවරස් කන්ද එහෙම තරණය කරන අවස්ථාවලදී උඩට යන්න වාතයේ ඝනත්වය අඩු වෙනවා. එතකොට අපිට ශ්වසනය කිරීම හරි අපහසු වෙනවා. එතකොට එවැනි අවස්ථාවලදීත් මේ කඳු නගින්නන් විසින් ඔක්සිජන් සිලින්ඩරයක් පිටේ බැඳගෙන යනවා ශ්වසනය සඳහා ඔක්සිජන් රැගෙන යනවා. ඉතින් මේ ආකාරයට අපිට තවත් අපිට මෙවැනි ප්‍රයෝජන රාශියක් අපිට ඔක්සිජන් වලින් තියෙනවා. දැන් බලමු තව වැදගත් එකක් තමයි මේ ඔබ දකින්නේ ඔක්සි ඇසිටලීන් දැල්ල ලබා ගැනීම. ඔබ දන්නා ඇසිටලීන් කියන වායුව දහනය වන දාහ්‍ය ද්‍රව්‍යයක්. එතකොට මේ දාහ්‍ය ද්‍රව්‍යයෙන් අපිට තාපය ලැබෙනවා. නමුත් වඩාත් හොඳින් ඒ දහනය කළ යකඩ පෑසීම සඳහා එහෙම නැත්නම් යකඩ කැපීම සඳහා පවා මේ ඔක්සි ඇසිටලීන් දැල්ල පාවිච්චි කරන්න පුළුවන්. ඔක්සිජන් වායුව සමග එකට මිශ්‍ර කරපුවාම ඔක්සි ඇසිටලීන් වායුව විදිහට අපි හඳුන්වනවා. ඔබට පේනවා ඉතාම තියුණු නිල් දැල්ලක් ලැබෙනවා. නිල් දැල්ල කියන්නේ පූර්ණ දහනය. එහිදී අපිට ඉතාම හොඳ තාපයක් ලබා ගන්න පුළුවන්. අපි දැන් පොඩි වීඩියෝවකුත් නරඹමු මේ ඔක්සි ඇසිටලීන් දැල්ල භාවිතා කරලා වැල්ඩින් එකක් කරන විදිය. ඔබට පේනවා මේ දැල්ලෙන් අධික තාපයක් නිකුත් වෙද්දී මේ ලෝහය උණු වෙනවා. උණු වීමෙන් ඒ දෙක එකට පෑහීමකට ලක් වෙනවා, එකට ඇලීමකට ලක් වෙනවා. මේ අපි වෙල්ඩින් කරනවා විදිහට අපි හඳුන්වනවා මේ දකින්නේ ඔබේ ඔක්සි ඇසිටලින් දැල්ල. එතකොට මේෙහිදී අපිට ලෝහ පෑසීමට විතරක්ම නෙමෙයි මේ දැල්ල මගින් ලොකු රේල් පීලි ওই පාලම් වල තියෙන යකඩාදිය කැපීම සඳහාත් මේ දැල්ලම භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ඔබට දකින්න හැමයි අපේ ලැබ් එකේ තියෙන ওই සල්ෆියුරික් අම්ලය එහෙමන් ගියාම තව HCl වැනි ওই අම්ල වර්ග නිපදීම නයිට්‍රික් අම්ල වැනි අම්ල වර්ග නිපදීම සඳහාත් අපට ඔක්සිජන් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන තියෙනවා සල්ෆියුරික් හා නයිට්‍රික් අම්ලය නිපදවීමට අමුද්‍රව්‍යයක් විදිහට ඔක්සිජන් ගත්ත අවස්ථාවක්. මෙන්න මේ විදිහට අපිට ඔක්සිජන් ඉතා පුළුල් පරාසයක් තුළ අපිට භාවිතා කරන වායුවක් ඔක්සිජන් නැතුවම බෑ අපේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා. දැන් ඔක්සිජන් වායුවේ ප්‍රයෝජන පිළිබඳව අපි හඳුනා ගන්නෙදි ඊළඟට අපිට හඳුනා ගන්න පුළුවන් මේ ඔක්සිජන් වායුවේ තියෙන ගුණ මොනවාද? ඒ වගේම තමයි මේ ඔක්සිජන් වායුව අපි කොහොමද හඳුනාගන්නේ? මේ පිළිබඳවත් අපි දැනුවත් වෙන එක වැදගත්. විශේෂයෙන්ම මේ විෂය නිර්දේශය ඇතුළේ මේ සියල්ල කතා වෙලා තියෙනවා. ඒ නිසා අපි සූදානම් මේ ගැනත් පැහැදිලි කරගන්න සාගරික මිස් අපිට ඒ වෙනුවෙන් උදව් කරයි. ඔව්දුවේ පුතේ, ඔක්සිජන් වායුව සැලකුවාම ඔක්සිජන් වායුව අපි කියනවා සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි වායුවක් විදිහට අපි හඳුනා ගන්නවා. ඒක නිසා පහළ වායු ගෝලයේ ඔක්සිජන් 20%ක් වැනි වැඩි ප්‍රතිශතයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔක්සිජන් වායුව හැදෙන්නේ ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වීමෙන්. ඒක නිසා අපි දන්නවා ඔක්දුවේ පුතේ ඔක්සිජන් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16ක් වෙනවා. ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා හැදෙන ඔක්සිජන් වායු අණුක සාපේක්ෂාණුක ස්කන්ධය 32ක් විදිහට අපි සලකනවා. මේ සාපේක්ෂාණුක ස්කන්ධය ගැන කතා කරද්දී කියන්න ඕන දෙයක්, අපි දන්නවා සාපේක්ෂාණුක ස්කන්ධය කියන්නේ ඒකකයක් නැහැ. ඒක නිසා අපි විභාගයේදී අපිට ප්‍රශ්නයක් ආවොත් සාපේක්ෂාණුක ස්කන්ධයේ ඒකකයක් යෙදීමෙන් තොරව සඳහන් කරන්න අපි මතක තියාගන්න ඕන. ඊළඟට දුවේ පුතේ ඔක්සිජන් කියන්නේ දහනයට උදව් කරන වායුවක්. දහනයට උදව් කරන වායුවක් නිසා අපි කියනවා මේක දහන පෝෂක වායුවක් කියලා. සියලුම ද්‍රව්‍ය දහනය වීම සඳහා අපිට ඔක්සිජන් වායුව අවශ්‍ය වෙනවා. ඊළඟට මේ වායුව ජලයේ සුළු වශයෙන් දිය වෙනවා.
මේ ජලයේ සුළු වශයෙන් දියවීම නිසා අපිට මේ වායුව ජලයේ යටිකුරු විස්ථාපනයෙන් රැස්කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ මේ ඔක්සිජන් වායුව ජලයේ දියවෙන නිසා ජලජ ජීවීන්ට ශ්වසනය සඳහා ඔක්සිජන් වායුව ලැබෙනවා. මෙය ජීවීන්ගේ පැවැත්ම සඳහා වැදගත් වෙනවා. ඒ වගේමයි අපි දන්නවා අපේ වායුගෝලයේ 20%ක් තියෙන ඔක්සිජන් වායුව අපිට වර්ණයක් පේන්නේ නැහැ, ගන්ධයක් පේන්නේ නැහැ. ඒක නිසා අපිට ලේසිම මේ ලේසියෙන් මතක තියාගන්න පුළුවන් භෞතික ගුණ විදිහට අවර්ණයි, ගන්ධයක් නැහැ කියන ඒවා අඳුනගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ දැන් අපි මේ ඔක්සිජන් වායුව කොහොමද අඳුනගන්නේ? අපි වාතයේ පහෙන් එකක්ම තියෙන ඔක්සිජන් වායුව අඳුනගන්න අපිට පුළුවන් දහන පෝෂකයක් කියන එක. දහනය සඳහා උදව් කරන වායුවක්. මේක දැම්මහම දහනය වැඩි කරනවා. ඒක නිසා අපි ගන්නවා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අරගෙන ඒකට මැංගනීස් ඩයොක්සයිඩ් දැම්මොත් ලෙසින් මැංගනීස් ඩයොක්සයිඩ් නිසා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය වෙලා ඔක්සිජන් නිපද වෙනවා. මේ ඔක්සිජන් වලට පුලිඟු කීරක් ඇල්ලුවොත් පුලිඟු කීරක් ඇල්ලුවොත් දීප්තිමත්ව දැල්වෙන බව අපිට අඳුන ගන්න පුළුවන්. මේ පුලිඟු කීරක් දීප්තිමත්ව දැල්වෙන වායුව අපි ඔක්සිජන් විදියට අඳුන ගන්නවා. මේ විදියට අපිට ඔක්සිජන් අඳුරා ගැනීම සිදු කරන්න පුළුවන්. දැන් අපි ඔක්සිජන් වායුව බඳව බොහොම විස්තරාත්මකව සාකච්ඡා කළා. දැන් අපි සෝදානම් ඊළඟට කාබන් ඩයොක්සයිඩ් වායුව පිළිබඳව කතා කරන්න. මෙතනදී මුලින්ම මේ කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදව ගන්න ආකාරය පිළිබඳව අපි හඳුනගනිමු ගෝකුල සර් එක්ක. ඔව් දුවේ පුතේ, ඔබ දන්නවා කාබන් ඩයොක්සයිඩ් වායුවේ ප්‍රතිශතය දැක්කා 0.03ක් පමණ තියෙනවා කියලා. නමුත් දැන් අද මේ පොසිල ඉන්ධන දහනයත් එක්කලා අපිට තර්ජනයක් බවට පත්වෙමින් යනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව ප්‍රතිශතය ඉහළ යමින් තියෙනවා. ඔබ දන්නවා කාබන් ඩයොක්සයිඩ් වායුව ඉහළ ගියොත් එම ඔබ දන්නවා අපේ ද්‍රවාසන්න ප්‍රදේශවල අයිස් තට්ටු දියවීම්, ඊට පස්සේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම, මේ වැනි පාරිසරික විපතුත් හුඟාක් සිද්ධ වෙනවා. නමුත් අපිට ලැබ් එකක් ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය කරගන්න ක්‍රම තියෙනවා. ඉතින් අපි බලමු මෙවැනි පරීක්ෂණයක් කරන්නේ කොහොමද, ඒ සඳහා අපි පාවිච්චි කරන්නේ මොනවද කියන එක පිළිබඳව මෙහිදී අවධානය යොමු කරමු. දැන් ඔබට පේනවා CO2 නිපදවන්න යොදා ගන්න ද්‍රව්‍ය මොනවද? කැල්සියම් කාබනේට් මෙතන දාලා තියෙනවා. ඒක කාබනේටයක්. ඊට කැල්සියම් කාබනේට් එක්කලා මෙතන අම්ලයක් දාලා තියෙනවා. මෙතන දාලා තියෙන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, HCl අම්ලය. එතකොට ඔබට පේනවා හැදිලා තියෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් කියන ලවණය සහ ජලයත් අන්න කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා තියෙනවා. එතන ඔබට පේනවා බොහෝ කාබනේට අම්ල සමග ප්‍රතික්‍රියා කළ විට CO2 පිට වෙන බව. ඔබට මේ පරීක්ෂණ ඉතා සරලව ගෙදරදි කරන්නත් පුළුවන් දුවේ පුතේ. බිත්තර කටු ස්වල්පයක් අරගෙන ඒට විනාකිරි ටිකක් දැම්මම ඔබට බුබුලු පිට වෙනවා දකින්න හම්බ වෙයි. මේ නිපද වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒ එක්කම ඔබට අපිට මේ පරීක්ෂණය ලැබ් එකේදී අපිට කැල්සියම් කාබනේට් ස්පාටික විදිහට ඔය බෙලිකටු වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ ඔබට කාබන් ඩයොක්සයිඩ් නිපදවන ඇටවුම. මේ බලන්න මේට කාබන් ඩයොක්සයිඩ් නිපදවලා එකතු කරගන්නේ අර අපි පෙරදී සඳහන් කළ ජලයේ යටිකුරු විස්ථාපණයෙන්. මෙහිදී අරන් තිනවා කැල්සියම් කාබනේට් ස්පාටික ටිකක් තිසල්පොනිලෙට් දාලා ඊට පස්සේ ඔබට පේනවා මෙහිදී HCl වක් කරනවා. අතනින් තිසල්පොනිලෙම් වක් කරපුවාම ඇති වෙනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. එය ජලයේ යටිකුරු විස්ථාපනයෙන් වායු සංග්‍රහණ මංචකයක් මත තබපු වායු සරාවකට එක් රැස් කරන ආකාරය තමයි ඔබට ඔය පෙනෙන්නේ. එතකොට මේ ආකාරය තමයි අපි කාබන් ඩයොක්සයිඩ් මෙහිදී ඇත්තටම චුට්ටක් දිය වෙනවා තමයි වාතයේ. වාතයේ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව ජලයේ යම් ප්‍රමාණයක් දිය වෙනවා. නමුත් අපිට ඒ රැස් කරගන්න බාධාවක් නෙමෙයි. ඒක එච්චරම් අපිට සැලකිය යුතු ප්‍රමාණයක් නෙමෙයි. එහෙනම් අපිට මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන්. හැබැයි මීට අමතරව ඔබට ඉස්සර සඳහන් කරපු වාතයේ උඩුකුරු විස්ථාපනයනුත් අපිට කාබන් ඩයොක්සයිඩ් රැස් කරගන්න පුළුවන්. අපි බලමු එවැනි වීඩියෝවක් වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් කොහොමද කාබන් ඩයොක්සයිඩ් රැස් කරගන්නේ කියලා. ඔබට පේනවා මෙහිදී වටාඩි ප්ලාස්කුවක් පේන්නනවා. එයට කැල්සියම් කාබනේට් ටිකක් එකතු කරනවා. ඊට පස්සේ එයට හැබයක් භාවිත කරා. මෙන්න වායු සරාව ඉහළ අතටයි මෙහිදී තිබ්බේ. ඔබට පේනවා ඊට පස්සේ විසර්ජක නලය තිබ්බා, තිසල්පුණීලේ තිබ්බා. ඊට පස්සේ ඔබට පේනවා අන්න මේ කමයකින් වැහුවා. දැන් HCl දානවා. HCl දැම්මම නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් ඔබට පෙනෙන්නේ යට සිටයි එකතු වෙන්නේ. මෙන්න මේකෙදී කාබන් ඩයොක්සයිඩ් වායු සරාවේ පතුලේ සිට එකතු වෙද්දී අනිත් වාතයේ ඉවත් වී යනවා. මෙන්න මේ ක්‍රමය තමයි අපි කියන්නේ වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් රැස් කරගන්නවා කියන එක. මෙන්න මේ ආකාරයට තමයි එතකොට අපි විද්‍යාගාරයක් තුළ කාබන් ඩයොක්සයිඩ් නිපදවා රැස් කරගන්නේ.
සාගරිකමිස් දැන් අපි ඔක්සිජන් වල හඳුනගත්තනේ භෞතික ගුණ මොනවාද කියලා දැන් කාබන් ඩයොක්සයිඩ් වලත් භෞතික ගුණ මොනවාද කියලා හඳුනගන්න එක අපේ දරුවන්ට වැදගත්. ඔව්. දුවේ පුතේ අපි කාබන් ඩයොක්සයිඩ් වෙන භෞතික ගුණ සැලකුවාම කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය වායුගෝලීය වාතයට වඩා ඝනත්වයෙන් වැඩි වායුවක්. අපි කාබන් ඩයොක්සයිඩ් වායුව රැස් කරගන්නා ක්‍රමයේදී දැක්කා වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් කාබන් ඩයොක්සයිඩ් අපිට ලේසියෙන්ම වායු සරාවකට රැස් කරගන්න පුළුවන්. මේට හේතුව වෙන්නේ සාමාන්‍ය වායුගෝලීය වාතයට වඩා බර වැඩි නිසා කාබන් ඩයොක්සයිඩ් පහළට ගමන් කරන නිසා. ඒ වගේම දුවේ පුතේ කාබන් ඩයොක්සයිඩ් හැදිලා තියෙන්නේ කාබන් පරමාණු එකකින් සහ ඔක්සිජන් පරමාණු දෙකකින්. ඒක නිසා මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44ක් විදිහට අපිට යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ඔක්සිජන් ගැන කතා කරද්දී ඔක්සිජන් වල කිව්ව දහන පෝෂක වායුව. කාබන් ඩයොක්සයිඩ් ගත්තාම දහන පෝෂක වායුවක් වෙන්නේ නැත්. ඒ වගේම දහණය වෙන්නේ නැහැ. දහණයට උදව් කරන්නේත් නැහැ. දහණය වෙන්නේ නැති වායුවක් තමයි අපි කාබන් ඩයොක්සයිඩ් වායුව කියලා කියන්නේ. කාබන් ඩයොක්සයිඩ් වායුවේ තවත් ගුණයක් විදිහට අපිට සලකන්න පුළුවන් මේ වායුව ජලයේ සුළු වශයෙන් දියවන වායුවක්. මේ ජලයේ සුළු වශයෙන් කාබන් ඩයොක්සයිඩ් දියවීමේ ගුණය ප්‍රයෝජනයට අරගෙන අපි සෝඩා වගේ බීම වර්ග නිපදවා ගැනීම කරනවා. කාබනීකృత සිසිල් බීම නිපදවා ගැනීම සිදු කරනවා. කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය කරනවා. ටිකක් වැඩිපුර දිය කරගන්න ඕන නිසා අපි කාබන් ඩයොක්සයිඩ් පීඩනයක් යටතේ වැඩි පීඩනයක් යටතේ ජලයේ දිය කිරීම සිදු කරනවා. අපි දන්නවා වායුවල ද්‍රව්‍යතාවයේ වැඩි වෙනවා පීඩනය වැඩි වෙද්දි. ඒක නිසා කාබන් ඩයොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් අපිට ජලයේ දිය කරගන්න පුළුවන්. ජලයේ දිය කරගත්තාම හැදෙනවා කාබොනික් අම්ලය කියන එක. කාබොනික් අම්ලය තියෙන නිසා සුළු වශයෙන් ආම්ලික ගුණයක් සහිත ද්‍රවයක් අපිට නිපදවා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දුවේ පුතේ කාබන් ඩයොක්සයිඩ්ත් අවර්ණ ගන්ධයක් රහිත වායුවක් විදිහට අපිට අඳුන ගන්න පුළුවන්. මේ විදිහට අපිට කාබන් ඩයොක්සයිඩ් වල භෞතික ගුණ භෞතික ලක්ෂණ අඳුනා ගන්න පුළුවන් වෙනවා. දැන් අපිට ඊළඟට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් වල ප්‍රයෝජන හඳුනගන්න. මොකද සාමාන්‍යයෙන් වායු වර්ගයක අපි භෞතික ගුණ පිළිබඳව හඳුනගත්තාම ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? මේ පිළිබඳව හඳුනගන්න එක වැදගත්. විශේෂයෙන්ම ප්‍රශ්න වලට උත්තර ගොනු කරද්දී ඒ දැනුවත්භාවය ඔබට බොහොම වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි ගෝකුලස්ස පැහැදිලි කරගමුකෝ මොනවද කාබන් ඩයොක්සයිඩ් වල තියෙන ප්‍රයෝජන? දුවේ පුතේ ඔබ දන්නවා අපේ ප්‍රධානම ප්‍රයෝජනේ තමයි ඒක ඇත්තටම අපි ගන්න ප්‍රයෝජනයක් කිව්වට ඒක ශාක වලින් අපිට කරලා දෙන දෙයක්. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය නැත්නම් මුළු සත්ව ලෝකෙමත් මුළු ජීව ලෝකෙමත් නොමැති බව ඔබ දන්නවා. එතෙන්දී ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් අත්‍යවශ්‍යයි. ඉතින් අපි මෙහිදී අපි සාකච්ඡා කරන්නේ මේ ස්වභාව ධර්මයෙන් සිද්ධ වෙන දේට අමතරව මිනිසා විසින් අපි කාබන් ඩයොක්සයිඩ් මොනවට භාවිතා කරනවද කියන එක. ඉතින් අපි මෙහිදී මුලින්ම CO2 එක භාවිතාවක් විදිහට පළවෙනියෙන්ම පාවිච්චි කරන්නේ දහන අපෝෂක වායුවක් නිසා මෙය ගිනි නිවීම සඳහා භාවිතා කරනවා. ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් ඔය බැංකු වැනි ස්ථානවල ගිනි නිවන උපකරණ අතරේ කළු පාට සිලින්ඩරයක් දකිනවා. මේ කළු පාට සිලින්ඩරේ තමයි මේ කාබන් ඩයොක්සයිඩ් පුරවපු සිලින්ඩරය. මේ කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවන්න පාවිච්චි කරනවා. මේ ඉතින් අපිට ඔය කඩදාසි වැනි දේවල් වල ඇති වෙන ගිනි නිවීම සඳහා භාවිතා කරන්න පුළුවන්. මොකද කාබන් ඩයොක්සයිඩ් වායුවක් නිසා කඩදාසි වැනි දේවල් තෙත් වෙන්නේ නැහැ. ඉතින් අපිට මෙය ගිනි නිවීම සඳහා භාවිතා කිරීම එක ප්‍රයෝජනයක්. ඊට අමතරව ඔබ දන්නවා මේ කාබන් ඩයොක්සයිඩ් අපිට සීතල කරලා ඩ්‍රයි අයිස් එහෙම නැත්නම් වියලි අයිස් හදන්න පුළුවන්. ඒ භාවිතා කළා තමයි මේ ඔබ දැන් දකින මේ රූප රාමුවේ සිද්ධ වෙන මේ කෘත්‍රිම වර්ෂා ඇති කිරීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන්. එහිදි පේනවා මේ ගුවන් යානයකින් ගිහින් අයිස් කැට ඉහෙනවා වලාකුළු වලට. ඒතර මේ අයිස් වල තියෙන ඩ්‍රයි අයිස් වල තියෙන -77 විතර තියෙන අධික සීතල නිසා මේ වලාකුළු ඝනීභවනය වෙලා වැහි වලාකුළු බවට පත් වෙලා වර්ෂාව ඇති වෙනවා. ඒ કૃතිමව වර්ෂා ඇති කිරීම සඳහා භාවිතා කරනවා කාබන් ඩයොක්සයිඩ් වායුව අයිස් බවට පත් කරලා හදා ගන්නා ඩ්‍රයි අයිස් භාවිතා කළා. තවත් ප්‍රයෝජනයක් තමයි මේ කාබන් ඩයොක්සයිඩ් වලින් නිපදවන මේ ඩ්‍රයි අයිස්. ඔබට පොඩි වීඩියෝකුත් පෙවුණා. මේ කාබන් ඩයොක්සයිඩ් අධික සීතලයේ අයිස් පාවිච්චි කළා ආහාර වැනි දේවල් කල් තබා ගන්න අධිශීතකරණයට ලක් කළ කල් තබා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඔබ දන්නවා සාමාන්‍ය අපි ශීතකරණයක සෙන්ටිග්‍රේඩ් අංශක 18ක් -18ක් වැනි තත්ත්වයේ තමයි තියෙන්නේ. මෙය ඊටත් වඩා අධික සීතලක් -77 විතර දක්වා යන නිසා අපිට අධිශීතකරණයට ලක් කළ ආහාර කල් තබා ගැනීමට පුළුවන් වෙනවා මේ වියලි අයිස් භාවිතා කළා. ඇත්තට මෙහිදී වියලි අයිස් කියන එකත් ඔබට කියන්න වෙනවා. ඇයි වියලි අයිස් කියන්නේ කියලා? දැන් අපි දන්නවා සාමාන්‍ය අයිස් දිය වුණොත් දුවේ පුතේ එතන වතුර හැදෙනවනේ. එතන වතුර නිසා එතන තෙත් ගතියක් ඇති වෙනවා. නමුත් වියලි අයිස් කෙලින්ම ඔබ දන්නවා මෙය ඝනයේ සිට වායු දක්වා
වාෂ්පලා යන නිසා එතින්දි තෙත් ගති අපි ඒකට කියනවා ඌර්ධ්ව පාතනය කියලා. මේ ඌර්ධ්ව පාතනය නිසා ඝනය වායු බවට පත් වෙන නිසා ද්‍රව තත්ත්වයක් අපිට නිරීක්ෂණය වෙන්නේ නැහැ. එතන තෙත් වෙන්නේ නැහැ. තෙත් වෙන්නේ නැති නිසා අපි කියනවා ඩ්‍රයි අයිස් කියලා. එහෙම නැත්නම් වියලි අයිස් කියලා. තවත් ප්‍රයෝජනයක් තමයි මේ උත්සව අවස්ථාවලදී ඔබ දැකලත් ඇති මේ මංගල අවස්ථාවල කිරි උතුරවන අවස්ථාව සහ මෙතනත් ඔය පෙන්නනවා එවැනි රූප සටහනක්. දැන් එහිදී ඔය කිරි උතුරවනවා කියලා ඔබ දකින්නේ උණු කිරි දෙමෙයි දාන්නේ. දැන් මෙතෙන්දී අයි ඩ්‍රයි අයිස් ටිකක් එහෙම නැත්නම් වියලි අයිස් ටිකක් අර බඳුනේ තියලා උඩින් අපි වතුර වැක් කරපුවාම අර නිපදවන කාබන් ඩයොක්සයිඩ් නිසා අර කිරි පෙන දානවා වගේ සෝඩා බෝතලයක් කැඩුවාම එන්නේ. එවැනි ආකාරයට පෙන නගින එකක් තමයි ඔබ දකින්නේ කිරි උතුරවනවා කියලා. එහෙම නැත්නම් ෂැම්පෙන් දානවා කියලා ඔබ දකින්න ඔය උත්සව අවස්ථාවල සිද්ධ කරන විවිධ ක්‍රියාකාරකම් ඒ සඳහා භාවිත කරන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් වායුව කැටිකල් හදාගත්ත ඩ්‍රයි අයිස් තමයි. තවත් එක අවස්ථාවක් තමයි මේ අපි ඔබ කවුරුත් බොන්න කැමති මේ කාබනීකృత බීම වර්ග. මේක හදන්නේ කෙලිම අපි ඉස්සලා සාගරිකමිස් කිව්වා වගේ පීඩනයක් යටතේ කාබන් ඩයොක්සයිඩ් ජලයේදී කරනවා. ඉතින් එහිදී සීනි එකතු කරලා අවශ්‍ය ඩයි වර්ග දමලා ඒ කාබනීකృత බීම හදනවා. නමුත් මෙහිදී අපි සීනි අධික වීම නිසා එහෙම නැත්නම් මේවා තියෙන ඩයි වර්ග නිසා අපි වෙනත් රෝගවලටත් අපි ලක් වෙන්න පුළුවන්. එහෙනම් අපි මෙතෙන්දිම මේ කාබනීකృత බීම පානය කිරීම නිසා ඇතිවන රෝග ටිකකුත් කතා කරමු මේ රූප රාමුත් එක්කලා. දැන් ඔබට මෙහිදී පේනවා අධික තරබාරු එහෙම නැත්නම් උදරය ඉදිරියට නිරාගත්ත පුද්ගලයෙක්. එයිදී තරබාරු බව සහ උදරය ඇතිවීමට එක හේතුවක් කියලා තියෙනවා කාබනීකృత බීම. මෙහිදී ඇතින කාබන් ඩයොක්සයිඩ් පිටවීම ඒට බලපානවා වෙන්නට පුළුවන්. මේ එවැනි අවස්ථාවක් තමයි ඔබ දකින්නේ. තවත් එකක් තමයි මේ කාබනීකృత බීම නිසා ඇතිවන අස්තිවල තියෙන විවිධ ආබාධ ඇති වෙන්න පුළුවන් මේ අස්ති දුර්වල වීම. මොකද එක පැත්තකින් ගත්තාම කාබනීකృత බීම කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ජලයේදී වුණාම යම් කාබොනික් අම්ලයක්. ඒතර අපි මේ අම්ලයක් තමයි දිගින් දිගට බොන්නේ එතකොට. ඒතර ඒ බලපානවා වෙන්නට පුළුවන් අස්තිවල මේ දුර්වල ක්‍රියාකාරී දුර්වල වීම සඳහා. ඔබ දන්නවා අම්ලයක් කැල්සියම් කාබනේට් වැනි දෙයක් මතට වැටුනොත් එය වියෝජනය වීමට බලපානවා. මේ ශරීරය හරහා ගිහිල්ලා අපේ රුධිරය හරහා ගිහිල්ලා අස්තිවලට බලපාන්නත් පුළුවන්. ඒ එවැනි අවස්ථාවක් තමයි ඔබ දැක්කේ. තවත් එක අවස්ථාවක් තමයි සීනි අධික පානයන් පානය කිරීම. එතකොට මේ කාබනීකృత බීම වලට සීනි එකතු කරනවා. ඔබ ඔය දකින්නේ එවැනි අවස්ථාවකදී දියවැඩියා තත්ත්වය ඔතන පේන මීටරය අර දියවැඩියා මැනීම සඳහා භාවිත කරන ග්ලයිකෝමීටරයක් කියන එකක්. ඉතින් මේ අවස්ථාවත් ඔබට දියවැඩියා රෝගය. දැන් නම් ඔබ බීම පානය කරද්දී ශ්‍රී ලංකාවේ අර වර්ණකේත ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. අධික සීනි තියෙනවා නම් රතු ඩොට් එකකුත් එවැනි අර කොළ ඩොට් එක තියෙන එක තමයි අපි පානය කරන්න කියන සුදුසුයි කියලා තීරණය කරලා තියෙන්නේ. ඉතින් ඔබ පානය කරද්දී ඔබේ දැනුවත්භාවය නිසා ඔබ දැනුවත් වෙන්න ඔබ සීනි අඩු බීම පානය කිරීම සඳහා. තවත් එක ප්‍රශ්නයක් තමයි අපිට තියෙන මේ බොහෝ සුලභ රෝගයක් විදිහට පේන ගැස්ට්‍රයිටිස් ඇතිවීම. මෙයත් එක හේතුවක් කාබනීකృత බීම පානය වීම නිසා ඇතිවන එක ආබාධයක් විදිහට මේ ගැස්ට්‍රයිටිස් රෝගයත් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙවැනි රෝගත් අපි මේ කාබනීකృత බීම නිසා ඇති වෙන්න පුළුවන්. ඔබ ඒ ගැනත් අවධානය යොමු කරන්න දුවේ පුතේ. ඔබට මතක ඇති මේ මම ආරම්භයේදීම සඳහන් කරා මේ බොහොම රසවත් විෂයක් විද්‍යා විෂය. ඒත් එක්කම ඔබට කියන්න හිතෙනවා දැන් මට මේ අපේ සර් පැහැදිලි කිරීමත් එක්ක විශේෂයෙන්ම මේ විද්‍යාව හරියට දන්නවා නම් ලෙඩ නොවී ඉන්නත් අපිට පුළුවන්. මොකද ජීවිතයේ දෙස විද්‍යාත්මක ඇසකින් ඔබට බලන්න පුළුවන් නම් බොහෝ වෙලාවට අපි අපේ ආහාර රටාව ජීවන රටාව මේ සියල්ල නිවැරදි මාවතකට ගෙන එන්න ඒ රුකුලක් උත්සාහයක් වෙනවා. ඒ නිසා අපි උත්සාහ කරමු මේ විෂය ඉගෙන ගන්නවා වගේම ඒ විෂය තුළ තියෙන යන්තර්ගතයන් හරයන් අපේ ජීවිතයටත් එකතු කරගන්න. එහෙම වුණොත් නිරෝගී වැඩිහිටියන් පිරිසක් බවට අනාගතයේදී ඔබට පත් වෙන්නත් පුළුවන්. ඒ ගැනත් මතක් කරමින් අපි සූදානම් කාබන් ඩයොක්සයිඩ් වලින් හයිඩ්‍රජන් වලට එන්න. හයිඩ්‍රජන් වායුව කොහොමද නිපදව ගන්න කියලා අපි මුලින්ම පැහැදිලි කරගමු සාගරික මිස්. ඔව් දුවේ පුතේ, මම ඉස්සල්ලත් පැහැදිලි කිරීමේදී කිව්වා දැන් වායු නිපදවීම සඳහා අපි ප්‍රතික්‍රියාවක් යොදා ගනිද්දී එකම වායුමය ඵලය අපි නිපදවා ගන්න වායුමය ඵලය වෙන එකක් යොදා ගන්න ඕන කියලා. ඉතින් අපි මේ අවස්ථාවේදී හයිඩ්‍රජන් නිපදවීම සඳහා යොදා ගන්නවා ලෝහය. මේ ලෝහය අපි සක්‍රියතා ශ්‍රේණිය ගණගෙන තියනවා. සක්‍රියතා ශ්‍රේණියේ කොපරට ඉහළින් තියෙන ලෝහයක් වෙන්න ඕන. මේ සක්‍රියතාවයේ වැඩි ලෝහයක් අම්ලයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් අපිට අදාළ ලවණය සහ හයිඩ්‍රජන් ඉපදවා ගන්න පුළුවන්.
නිසා මේ සඳහා සිංක්, මැග්නීසියම්, ඇලුමිනියම් වගේ ලෝහ අපිට යොදා ගන්න පුළුවන්. හැබැයි අපිට විද්‍යාගාරයේදී සක්‍රීයතාවයේ වැඩි ලෝහ උනත් සෝඩියම් පොටෑසියම් වගේ ලෝහ යොදා ගන්න බෑ කියන එක අපි මතක තියාගන්න ඕන. මොකද සෝඩියම් පොටෑසියම් කියන ඒවා අපි අම්ලයකට දැම්මොත් පිපිරීමක් සහිතව ගිනි ගැනීමක් සිදු වෙනවා. ඒක නිසා අපි සෝඩියම් පොටෑසියම් වගේ ලෝහ හයිඩ්‍රජන් ඉපදවීම සඳහා විද්‍යාගාරයේදී යොදා නොගන්න පරිස්සම් වෙන්න ඕන. ඉතින් අපිට සක්‍රීයතාවය වැඩිත් නැති මධ්‍ය මේ සක්‍රීයතාවයෙන් ලෝහයක් යොදා ගන්න පුළුවන් සිංක්, මැග්නීසියම්, ඇලුමිනියම් වගේ ලෝහයක් අම්ලයකට යොමු කරාම වායුවක් නිපද වෙනවා. ලේසියම මේ නිපදවන වායුව අපිට රැස් කර ගන්න පුළුවන්. මේ වායුව තමයි හයිඩ්‍රජන් වායුව. ඉතින් දුවේ පුතේ හයිඩ්‍රජන් නිපදවීමට යොදා ගන්න අපිට විද්‍යාගාරයේදී හයිඩ්‍රජන් රැස් කරන්න කිව්වොත් අපි ඇටවුමක් සකස් කර ගන්න ඕන. මේ ඇටවුම අපි කලින් යොදාගත්ත ඇටවුම වගේමයි. එතකොට අපි ප්ලාස්කුවකට තිසපුනීලයක් සම්බන්ධ කරගන්නවා විසර්ජක නලයක් සමග. මේ ප්ලාස්කුව මේ මැග්නීසියම් ප්ලාස්කුව තුලට දාලා මැග්නීසියම් හෝ ඇලුමිනියම් හෝ සිංක් ලෝහ කැබලි ප්ලාස්කුව තුලට යොදලා එමෙතර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දැම්මහම පිට වෙන වායුව අපිට රැස් කරගන්න පුළුවන්. මේ පිට වෙන්නේ හයිඩ්‍රජන් වායුව. හයිඩ්‍රජන් වායුවත් ජලයේ මද වශයෙන් දියවන වායුවක් නිසා අපිට ජලයේ අටිකුරු විස්ථාපන ක්‍රමයෙන් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ මේ ඇටෝම දිහා හොඳින් නිරීක්ෂණය කරොත් ඔබට පේනෝ මේ තිසල් පුනීලය අපි පාවිච්චි කරපු ප්ලාස්කුව තුළ තියෙන ද්‍රවයේ ගිලිලා පවතින ඕන. තිසල් පුනීලයේ බඳ ඊට ඉහලින් තිබ්බොත් අපි වායුව නිපද වුණාට වායුව රැස් කරගන්න බැරි වෙනවා. මොකද රැස් වෙන වායුව විසර්ජක නලය හරහා යෑමෙන් තොරව ප්ලාස්කුව තුළින් මේ පුනීලය තුළින් එළියට යන මේ හැකියාව තියෙනවා. ඒක නිසා අපි නිවැරදිව ඇටවුම සකස් කරනවා නම් තිසල් පුනීලය ද්‍රවය තුළට ඇතුළු කරලා තියෙන්න ඕන කියන එක අපි මතක තියාගන්න ඕන. මොකද අපිට වැරදි ඇටවුමක් දීලා මේ ඇටවුම වැරදි මොන වගේ අවස්ථාවක්ද, මේ ඇටවුමේ තියෙන වැරද්ද මොකක්ද, මේක නිවැරදි කරන්න අපි මොනවද කරන්න ඕන වගේ ගැටලු අපිට ඉදිරිපත් වෙනවා. ඒ අවස්ථාවේදී අපි දැනගෙන ඉන්න ඕනේ මේ තිසල් පුනීලය ද්‍රවය තුළට යොමු කරලා තියෙන්න ඕන කියන එක. ඒ වගේම තමයි දුවේ පුතේ අපි හයිඩ්‍රජන් වායුවේ ගුණ ගැන කතා කරොත්, භෞතික ගුණ මේ සමගම කතා කරොත්, හයිඩ්‍රජන් වායුව කියන්නේ සාමාන්‍ය වායුගෝලීය වාතයට වඩා ඝනත්වයෙන් අඩු වායුවක්. අපි කියනවා සැහැල්ලු වායුවක්. ඒක නිසා හයිඩ්‍රජන් පහළ වායුගෝලයේ අඩුයි කියලා කිව්වා. අපි ඉතාම සුළු ප්‍රතිශතයක් තමයි හයිඩ්‍රජන් වායුව පහළ වායුගෝලයේ අඳුර ගන්න පුළුවන් වෙන්නේ. හයිඩ්‍රජන් සාමාන්‍ය වායුගෝලීය වාතයට වඩා ඝනත්වයෙන් අඩු වායුවක් නිසා මෙහෙම වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ සාපේක්ෂ අණුකීය ස්කන්ධය දෙකක් වෙනවා. දහනය කළ හැකි වායුවක්. අපි මේක හොඳට මතක තියාගන්න දුවේ පුතේ, දහන පෝෂක වායුවක් නෙවෙයි. අපි කියනවා දාහ්‍ය වායුවක්. දාහ්‍ය ද්‍රව්‍ය කියලා අපි කියන්නේ ගිනි ගන්නා සුළු ද්‍රව්‍යනේ. ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය වලට තමයි අපි දාහ්‍ය ද්‍රව්‍ය කියන්නේ. ඒ වගේම අපි හයිඩ්‍රජන් වායුව හඳුන්වනවා ගිනි ගන්නා සුළු, එහෙම නැත්නම් දාහ්‍ය වායුවක් විදියට. හැබැයි මේක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ දාහ්‍ය වායුවක් කියන්නේ දහන පෝෂක වායුවක් නොවේ කියන එක. ඒ වගේම මේ වායුව ජලයේ සුළු වශයෙන් දිය වෙනවා. අවර්ණයි, ගන්ධයකින් තොර වායුවක් විදියට අපිට අඳුර ගන්න පුළුවන්. මෙලඟට අපි සෝදානම් හයිඩ්‍රජන් වායුවේ ප්‍රයෝජන පිළිබඳවත් පැහැදිලි කරගන්න ගෝකුල සර් එක්ක. ඔව් දුවේ පුතේ, දැන් අපි හයිඩ්‍රජන් වායුව අඳුරගත්තා. එතකොට හයිඩ්‍රජන් වායුවේ ප්‍රයෝජන විදියට අපි මොනවද තියෙන්නේ කියලා අපි බලමු. ඉස්සෙල්ලාම අපිට කතා කරන්න තියෙනවා හයිඩ්‍රජන් වායුවේ රොකට් ඉන්ධනයක් විදියට ඔබ මේ පේන රූප රාමුවෙන් දකින්නේ රොකට් එකක් යවන අවස්ථාවක්. එහි ඉන්ධනය විදිහට භාවිත කරන්නේ හයිඩ්‍රජන්. අපිට සාගරිකා මිස් පැහැදිලි කළා හයිඩ්‍රජන් කියන්නේ හොඳ දාහ්‍ය වායුවක් කියලා. එහෙනම් මේ දාහ්‍ය වායුව භාවිත කරලා රොකට් ඉන්ධනය විදිහට භාවිත කරනවා. මෙහිදී ඇත්තටම හයිඩ්‍රජන් ඔක්සිජන් එක්ක දහනය වුණාම හැදෙන්නේ ජලය. ඉතින් ඒකත් අපිට එක අතකින් හරි වාසියක්. මොකද පරිසර දූෂණය ගැන කතා කරද්දි මේකෙදී අතුරුඵලයේ විදිහට පිට වෙන්නේ ජලයනේ දුවේ පුතේ. දැන් අපි පොසිල ඉන්ධන දහනය වුණොත් කාබන් ඩයොක්සයිඩ්. මේකෙදී අපිට අතුරුඵලයේ විදිහට එන්නේ ජලය. එහිඳ පරිසර දූෂණය ගැන කතා කරපුවාමත් හයිඩ්‍රජන් හොඳ පරිසර හිතකාමී ඉන්ධනයක් විදිහට භාවිත කරන්නත් පුළුවන්. ඊට අමතරව හයිඩ්‍රජන් වලින් අපිට මේ ශාක තෙල්, සත්ව තෙල් භාවිත කරලා මේ මාගරින් වර්ග හදද්දී එය මේ ආකාරයට මේදයක්, නැත්නම් තෙල් කියන එක මේ ඝන බවට පත් කිරීම සඳහා හයිඩ්‍රජන් බන්ධන ඇති කරන්න අපිට හයිඩ්‍රජන් භාවිත කරනවා. මේ එවැනි අවස්ථාවක් තමයි ඔබ රූපයෙන් දකින්නේ. ශාක තෙල් වලින් මාගරින් නිපදවද්දී හයිඩ්‍රජන් එක්කල ප්‍රතික්‍රියා කරවල තමයි මෙන්න මේ ඝන තත්වයට පත් කරන්නේ. එය එක් ප්‍රයෝජනයක් හයිඩ්‍රජන් වායුවේ භාවිත කරන. මේ උත්ප්‍රේරකයක් විදිහට නිකල් උත් පාවිච්චි කරන බව ඔබ දන්නවා. ඊට අමතරව ඔබට පේනවා මේ මෙතනත් රූප සටහනක්. මෙතෙන්දී නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරන මේ ඇටවුමක් මේ දකින්නේ.
මේ ක්‍රමය අපි හේබ ක්‍රමයක් කියලා කියනවා. මේකෙදී අපිට ඇමෝනියා වායු නිපදවීමට එතකොට අමුද්‍රව්‍යයක් විදිහට හයිඩ්‍රජන් වායුව භාවිතා කරන අවස්ථාවක් තමයි මේ ඔබ මේ රූපසටහනේ දකින්නේ. ඔබට මේ රූපසටහන ඔබේ පෙළපොතේ නම් නැහැ. නමුත් ඔබ දැනුවත් වීම සඳහා මෙය භාවිතා කරන්න. ඊට අමතරව මේ රසායන ද්‍රව්‍ය වලින් රසායනික සංයෝග ඔක්සිහරණය කළා ඒ රසායන ද්‍රව්‍ය ඇතුලේ තියෙන මූලද්‍රව්‍ය වෙන් කරගන්න. ඔබට උපතන පේනවා ඔය යකඩ ඔක්සයිඩ් එක. ඒකට හයිඩ්‍රජන් වායුව යැවුවම ජලය හැදෙනවා. හයිඩ්‍රජනුයි අතන තියෙන ඔක්සිජනුයි ප්‍රතික්‍රියා කරලා යකඩ කුඩු ටික ඉතුරු වෙනවා. ඒ කියන්නේ යකඩ නිස්සාරණය කරගන්න මේ ක්‍රමය භාවිතා කරලා තියෙනවා. මෙහිදී මේ රසායනික සංයෝග ඔක්සිහරණය කරන්න. ඔබ දන්නවා ඔක්සිහරණය කරනවා කියලා කියන්නේ ඔක්සිජන් ඉවත් කරනවා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන එක්කලා එකතු වෙනවා කියන එක. ඒතකොට මෙන්න මේ ක්‍රමයේදී මෙන්න මේ ආකාරයට අපට රසායනික ප්‍රතික්‍රියා ඔක්සිහරණය කිරීමටත් මේ හයිඩ්‍රජන් වායුව භාවිතා කරන්න පුළුවන්. ඒතකොට මේ පිළිබඳ තව අපි වීඩියෝකටත් යොමු වෙමු. දැන් අලුත් වාහනයක් ඔබ දකින්නේ මේ හයිඩ්‍රජන් භාවිතා කරලා යන වාහනයක්. ඔබ දන්නවා ඉන්ධනයක් විතර මෙතෙක් කල් රොකට් වලට විතරයි භාවිතා කරේ. නමුත් මෙහිදී භාවිතා කරලා තියෙනවා හයිඩ්‍රජන් මේ ළඟදී නිපදවපු එකක් තමයි මේ හයිඩ්‍රජන් සෙල් එක කියන එක. මේකට කියන්නේ එතකොට මේ හයිඩ්‍රජන් ඉස්සර ලොකු ටැංකි වලට භාවිතා කරන්න බැරි වුණා හයිඩ්‍රජන් පිපිරන සුළු නිසා. දැන් අලුත් තාක්ෂණය මගින් ඔබ පේනවා මේ හයිඩ්‍රජන් ඉන්ධන හලකින් හයිඩ්‍රජන් ගහන්නේ. අර හයිඩ්‍රජන් අර ඔබට පේනවා එතන හයිඩ්‍රජන් වායුව භාවිතා කරපු වාහනයක්. ඉතින් එය අපිට ලෝකයේ පරිසර දූෂණයටත් විසඳුමක් විදිහට මේ විදිහ භාවිතා කරන්න පුළුවන්. හොඳයි, අද අපි ජාතික පාසල විද්‍යා වැඩසටහනේ ඔබත් එක්ක සාකච්ඡා කළේ වායු නිපදවීම සහ ඒවායේ ගුණ කියන පාඩම් මාතෘකාව. උදාහරණ පරීක්ෂණ නිරීක්ෂණ මේ සියල්ල ඔබට විශේෂයෙන්ම රූපරාමු සහ වීඩියෝ දර්ශන හරහා සමීප කරමින් අද පාඩම බොහොම සාර්ථකව ඔබත් එක්ක බෙදා හදා ගන්න හැකියාව ලැබුණ. ඒ වෙනුවෙන් අපිට සම්පත්දායකත්වයේ සැපයෝ කොළඹ මුස්ලිම් බාලිකා විද්‍යාලයේ විද්‍යා ආචාර්යනි සාගරිකා ජයතිලක ගුරුතුමියටත්, මිනුවන්කොට බුරුල්ලපිටිය මහවිද්‍යාලයේ විද්‍යා ආචාර්ය ගෝකුල සිරිවර්ධන ගුරුතුමන්ටත් අපගේ ස්තුතිය පිරිනමමින් අපි සූදානම් වෙන්නේ ජාතික පාසල විද්‍යා වැඩසටහනෙන් ඔබේ නිවහනෙන් සමුගෙන යන්න. ප්‍රාර්ථනා කරනවා ඔබට යහපත් දවසක් ලැබෙන බදාදා මුණගැහෙමු. අයබෝන්.